පිළිබඳව මේ විදිහට මේ අහගන්න ලැබීමම මේ ජීවිතයේ ලද එකම වාසනාව කියලා මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්ස. අතිශයින් පැහැදිලි ඔබ වහන්සේට නැවත නමස්කාරය කරනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි, පොඩ්ඩක් විස්තර කර ගැනීමක්. දැන් ඔබ වහන්සේ දේශනා කළා මේ පටිච්ච සමුප්පාද නිරෝධයමයි කුසල මූල පටිච්ච සමුප්පාදය කියන්නේ. එතකොට දැන් වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියන. ඊට පස්සේ කුසල මූල පටිච්ච සමුප්පාදය තියෙනවා. වේදනා පච්චය පසාදු. ඒ දෙක එකක්ම නේද? අද පොඩ්ඩක් අහගන්න. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංහා නිරෝධෝ. අවිජ්ජා නිරෝධෝ කියලා යනකොට වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියන එකම තමයි වේදනා වේදනා පසාතෝ පසු. කියන්නේ. හරියට හරි හරි හරි. එතකොට තණ්හා නිරෝධෝ උපාදාන හරි නිරෝධෝ. තෝරගන්න ඕන මෙහෙමයි. එතන මේ නිරුද්ධ වෙලා යන්නේ අවිජ්ජා මූලයෙන් සකස් වුණා වූ අර රාග දේශ මොහ. එහෙම නැත්නම් රාග දේශ මොහ සංපස්සය නිසා සකස් වුණා වූ වේදනා තමයි අර නිරුද්ධ වෙන්නේ. එතකොට අර උදා වෙන්නේ මොකද? උපේක්ෂා සාගත ආර්ය වේදනාව. ආර්ය උපේක්ෂා සාගත වේදනාව. උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුක්ත වේදනාව. ඒ කියන්නේ අර දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාති විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති යනාදී වශයෙන් හට ගන්නා වූ වේදනා තමයි ඔය කියන්නේ. එහෙමයි. දැනීමකට විතරක් සීමා වෙනවා. පසාදෝ කිව්වේ එකෙන් ප්‍රසාදයටපත් වෙනවා කියන එක නෙමෙයි. පසාදෝ කියන්නේ අර රාග දේශ මොහ දුරු වීම නිසා පස්සද්ධියටපත් වෙනවා කියන එක. පස්සද්ධිය හොඳයි ස්වාමීන් වහන්ස. එතකොට ඒ වේදනාවට සම්පස්සේ අයිති වෙන්නේ නැහැනේ. සම්පස්සේ ඔක්කොම නිරෝධ වෙලා. එහෙමයි. නෑ. එතකොට එතන පසාදෝ කියන්නේ පස්සද්ධිය. පස්සද්ධිය. හොඳයි. එතකොට ඒ වගේ තමයි. දැන් අරමුණක් දැකලා දැන් යම් කිසි අපේතුම ඇහෙන් අරමුණක් ස්පර්ශ වුණා රූපයක්. දැන් රාගයත් ඇති වෙන්නේ නැත්තම්, ද්වේෂයත් ඇති වෙන්නේ නැත්තම්, මෝහයත් ඇති වෙන්නේ නැත්තම් දැන් මොකද ඇති වෙන්නේ? උපේක්ෂාව. උපේක්ෂාතර උපේක්ෂාවක්. එතකොට පස්සද්ධිය තමයි. සතුටක් ඇති වෙනවා, සැහැල්ලුවක් ඇති වෙනවා නේද? එහෙමයි. එහෙමයි. ගින්නක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සැහැල්ලුවක් නේද? ගින්නක් ඇති වෙන්නේ නැහැ, දැවීමක් ඇති වෙන්නේ නැහැ, අසහනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම සහනියයි. එහෙමයි. පස්සද්ධිය හේවත් සහනයි. එහෙම සහනියයි. එහෙම ප්‍රසාදයයි. එහෙම පස්සද්ධියයි. එහෙම නැතුව මේ කියන්නේ අර රූපේ නිසා රූපේ ගැන ප්‍රසාදයක් ඇති වුණා කියන එක නෙවෙයි. එහෙමයි. එහෙම. එතන හරි වැදගත්. ඒක කර ඇල්මක් ඇති වෙන්නේ රූපේ කෙරෙහි. අර අවිජ්ජාවෙන් යනකොට තමයි අර පරිබාහිර ලෝකය ගැන හැමතිස්සෙම ඇල්ම ඇති වුනේ. يعني අවිජ්ජාවෙන් යනකොට හැමතිස්සෙම සුවේ තියෙන එළිය කියලා නිතන් හිටියි. දැන් විඥාණයට පත් වෙනකොට දකින්න කොහෙද සුවේ තියෙන එළිය නෙමෙයි ඇතුළත සංසිඳීම තුලයි කියන. එහෙනම් අර උතන පසාදෝ කියන්නේ පස්සද්ධිය ප්‍රසාදයට පත් වෙනවා කිව්වේ ඒ අරමුණ කෙරෙහි නෙමෙයි. හොඳට තෝරගන්න. ඒ අරමුණ කෙරෙහි නෙමෙයි ප්‍රසාදයට පත් වෙන්නේ. ඒ වේදනාව අර ආර උපේක්ෂාවෙන් යුක්ත නිසා. සිතේ ප්‍රසාදය, සිතේ පස්සද්ධිය. දැන් මොකද රාගය ඇති වෙන්නේ නැත්තම්? යම් කිසි අරමුණක් නිසා රාගය ඇති වෙන්නේ නැත්තම්, ද්වේෂය ඇති වෙන්නේ නැත්තම්, මෝහය ඇති වෙන්නේ නැත්තම්, ඒ සිතේ තියෙන මොකද්ද? සැහැල්ලුව, ප්‍රසාදය, පස්සක්තිය. හරියටම හරි. එහෙමයි. එහෙමයි. ඒක අර බාහිර අරමුණු නිසා ඇති වෙච්ච එකක් නෙවෙයි. හොඳට තෝරගන්න ඕනේ. එහෙමයි. එහෙමයි. බාහිර අරමුණ කෙරෙහි රාගය හෝ ද්වේෂය හෝ මෝහය ඇති නොවීම නිසා හටගත්තා වූ ඵලය. ඔව්. එහෙම ස්වාමීන් වහන්ස. එතකොට තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා කියන්නේ පසාදෝ පච්චය ආදිමොක්ඛෝ කියන්නේ ඒකම නේද? පසාද පච්චය ආදිමොක්ඛෝ කියන්නේ මොකද්ද? දැන් එයාගේ ස්වභාවය දැන් අන්න හොඳට තෝරගන්නවා ගැඹුරු තැන. දැන් අර තෘෂ්ණාවෙන් ගියොත් එහෙම මොකෝ වෙන්නේ? තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව යන ආදී වශයෙන් නැවත නැවත ඒ ආස්වාදයේ භුක්ති විඳින මට්ටමකට එනවනේ. එහෙමයි. නමුත් දැන් බුද්ධ ශ්‍රාවකෙක් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකේ මග වඩන්නව ආර්ය ශ්‍රාවකයෙක්ට ඔය බාහිර ආරම්මන නිසා කැළඹීමක් ඇති වෙන්නේ නැහැ, වික්ෂිප්තයක් ඇති වෙන්නේ නැහැ, විපිලිසාර භාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට යාගේ හිතේ සැහැල්ලුවක් ඇති වෙනවා. නමුත් දැන් ඒ ඇති වෙන සැහැල්ලුව එයා කල්පනා කරනවාද මෙහෙම, අනේ දිගටම සංසාරේ මේ සැහැල්ලු විඳින්න තිබුණා නම් හොඳයි කියලා? නැහැ, එහෙම නැහැ. එහෙනම් මොකද වෙන්නේ?
කවදා හෝ දවසක පරිනිර්වාණයට පත්වෙන තුරුමේ සැහැල්ලු හොඳක් අදිමොක්ක. ඒ කියන්නේ දිගින් දිගට පවත්වන්න නෙමෙයි. පැවැත්ම අවසන් වන තුරු. ඒ කියන්නේ ස්කන්ධ පරිනිර්වාණයට පත්වෙන තුරු. ස්කන්ධ පරිනිර්වාණය කොහම රහතන් වහන්සේකින් මෙහා පටිසම්පාදයේ ඔය කුසල මූලයන් අතර වෙනවා. ඒ කියන්නේ උතලින් අහට කුසල මූල පත්‍ය කියලා යන්න හේතුවක් නැහැ. මොකද අවිජ්ජා නිරෝධ වෙලා සියල්ල නිරුද්ධ වුණාට පස්සේ පටිසම්පාදයේ සහ මුලින්ම නිරුද්ධයි. සහ මුලින්ම නිරුද්ධ වුණාට පස්සේ ආපහු මුකුත් ඉතුරු වෙන්න හේතු නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ චිත්තසංතානෙ ඇතිවන්නා වූ ප්‍රසාදය ගැනම නෙවෙයි ඔය කියන්නේ. එතකොට අකුප්පා චේතෝ මුක්තිය නෙමෙයි මේ කියන්නේ. මීට මෙහා ඉන්න කෙනෙක්ගේ. ඊට මෙහා ඉන්න කෙනෙක්ගේ. එයා බලාපොරොත්තු වෙන ප්‍රසාදයේ පස්සද්ධිය දැන් බොජ්ජංග වැඩෙන්නේ රහත් ඵලයේ පූර්ණ වෙනකන්. හොඳට තෝර ගන්නවා. බොජ්ජංග වැඩිලා පූර්ණ වුණාට පස්සේ රහත් ඵලයේ ඊට පස්සේ කරන්න දෙයක් තියෙනවද ආයි? ඒක නිකේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණියා නාපරං ඉත්තත් යාදී භජානාති කියලා කරන්න දෙයක් නෑ ආයි. එහෙනම් දළදා වහන්සේ වගේ එතකොට කවුරු හරි හිතනවාද මෙහෙම ෂා මේ බස් එක යන එක හරි සැපයින් මේ බස් එක යන තරම් අනන්තයට ගියොත් මාත් මේක යනවා කියලා ඒක මෝඩකම අඥානකම ආ එහෙනම් මොකද්ද යා ඒ සැහැල්ලුව දරාගෙන ඉන්නේ කොතෙන්ද එකන් ඒ නිවන් දකින්නකන් විතරයි ආ නර මහනුවරින් බහිනකන් එහෙම එහෙනම් යා මහනුවරින් බහිනකොට එහෙනම් මහනුවරින් බහිනකන් විතරයි අර AC වාහනේ අර ඒසි බස් එකේ සැහැල්ලුව දරාගෙන ගියේ අල්ලගෙන ගියේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ උදාහරණය බොහොම පැහැදිලි එතනින් හැර වැඩක් නැහැ ඒක එහෙනම් ආර ශ්‍රාවකයාටත් ඒ පස්සද්ධිය අවශ්‍ය වෙන්නේ මගඵල පූර්ණේ කරගන්නකම් විතරයි ඊට පස්සේ ඒ පස්සද්ධිය කෙරෙහි ඇල්මක් නැහැ එහෙනම් අන්නර අරමුණ සාක්ෂාත් වෙනකම් අල්ලගෙන ඉන්න ස්වභාවයටයි කියන අදිමුක්ක කියේ එහෙමයි එහෙමයි බොහොම පැහැදිලි ඒ අර තෘෂ්ණාව කියන්නේ නොනවත්තාම අල්ලන් ඉන්න එක. ඒ කියන්නේ කවදාවත් අත්හරින්න කැමති නැති ස්වභාවය. මොකද ඒ තුච්ච නිදි සිතෙන් අල්ලන් ඉන්න එක. එහෙනම් අන්න ඔන්න තෝරගන්න ඕන රාග විඥාණයෙන් අල්ලාගෙන සිටින ස්වභාවයටයි කියන්නේ තෘෂ්ණාව කියන්නේ. ප්‍රඥාවෙන් අල්ලාගෙන ඉන්න ස්වභාවයටයි කියන්නේ අදිමුක්ත කියන. මොකයි වෙනස? රාගෙන් අල්ලන් ඉන්න පැවැත්ම පිණිස ප්‍රඥාවෙන් අල්ලන් ඉන්න නිවන පිණිස. ප්‍රඥාවෙන් අරමුණ සාක්ෂාත් වෙනකන් අල්ලන් ඉන්න ස්වභාවයට කියන අදිමොක්ක. එච්චරයි. එහෙමයි. අරමුණ සාක්ෂාත් ඒකත් අතහැරෙන්න. මොම් පැහැදිලි. ඔබ වහන්සේට নমස්කාර වේවා. ඉතාමත්ම පැහැදිලි. සියලු දෙනාට